අයිබෝවන් සුබෝ දෑසනක්. ජීවිතේ නොපැතූ නොසිතූ මොහොතක අපි බලාපොරොත්තු නොවිච්ච මොහොතක අපේ ප්‍රාර්ථනාවන් බලාපොරොත්තු ඉෂ්ට සිතුනොත් මොකද හිතෙන්නේ? කියාගන්න බැරි තරම් සතුටක් අපේ හිතවල අපිට දැනෙන්නට පුළුවන්. වෙදෙන්නේ ඒ වගේ මම හිතන්නේ අපිත් ඔබත් ඒ පුද්ගලයාත් බලාපොරොත්තු නොවිච්ච මම හිතන්නේ ජයග්‍රහණයක් ඇයට ලැබිලා තියෙනවා. දැන් ඒ ගැන ඔබට අද හැඩකාර බ්‍රහස්පතින්දාවේ කියන්න බලාපොරොත්තු වෙනවා. ඒ ඉංගිය ලබා තින ගමන් අපි මෙලෙස ආරම්භ කරනවා හැඩකාර බ්‍රහස්පතින්දා ආදරණීය නතුම් සෙවන. ඔබ දන්නවා අලුත් දේවල් නම් දේවල් ගණනාවක් අපි ඔබට හැමදාම කියනවා. ඉතින් ආදරය ගැන කියන්නේ බොහොම පුංචි හැඟීමක් වුණාට කෙනෙකුට ඒක ලොකු හැඟීමක්. අපි බොහොම ලේසියට පහසුර ආදරය ගැන ගොඩාක් හොඳට කතා බහ කළත් ආදරය කියන මාතෘකාව ගැන කතා බහ කරාම ආදරය කරන අපේ තරුණයින් තරුණියන් මං හිතන්නේ තමන්ගේ විවාහ මංගල උත්සවය ගැන කිව්වහම බොහොම ලොකුවට බොහොම උත්සවශ්‍රීන් සමරන්නට උත්සාහ ගන්නවා. ඉතින් වර්තමානයේ ලංකාවේ බොහොම ඉහළින් අපි කතා බහ කරන මාතෘකාවක් තමයි රූපලාවන්‍ය ශේෂ්ත්‍රයේ මේ බ්‍රයිඩල් ගැන. ඉතින් අදත් මං හිතන්නේ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පියෙක් අපිත් එක්ක ඉන්නවා දුෂ්මන්ත. අයිබෝන් ඔබට. අයිබෝන්. ඔව් මං හිතන්නේ අදත් අපේ මැදිරිය හැඩ වැඩ වෙලා බොහොම ලස්සන වෙලා සුන්දර වෙලා දුෂ්මන්ත අපිත් එක්ක අද එකතු වෙන්නේ බොහොම අපූර්ව නිරූපණ ශිල්පිනියක් බොහොම අපූර්ව උන්ටරට මනාලියක් විදිහට හැඩ ගන්වාගෙන ඇවිල්ලා. දුෂ්මන්ත කොහොමද මේ දවස්වල වැඩ කටයුතු? මේ දවස්වල තම කාර්ය බහුල කාලයක් යන්නේ. මොකද වෙඩින්ස් එක්කම මේ දවස්වල පොඩ්ඩක් මේ අපේ රූපලාවන්‍ය ශේෂ්ත්‍රයේ ටිකක් යනවා ෂෝස් කීපයක්. ඒ කියන්නේ මනාලියන් හැඩගැන්වීම් උත්සව කීපයක් යනවා. ඉතින් ඒවයි වැඩ කටයුතුත් එක්ක තමයි අපි මේ අද ආදරණීය නඳුන් සේවන්ට සම්බන්ධ වෙන්නේ. ඉතින් ටිකක් කාර්ය බහුල කාලයක් මේ. ඔව් මං හිතන්නේ චුට්ටක් අපි ප්‍රමාද වෙලා වැඩසටහන ආරම්භ කරන්න තුනේ මං හිතන්නේ කාර්ය බහුලත්වයේ තවත් එක් හේතුවක් හැටියට. හොඳයි මං හිතන්නේ මේ අපි හැමදාම මනාලියන් ගැන කතා බහ කරාම ඔබ දන්නවා හැම කෙනෙකුම අපේ තරුණියගේම හීනවල තියෙනවා මේ තමන් කවදා හරි උඩරට මනාලියක් පහතරට මනාලියක් මේ විදිහට තමන් සූදානම් වෙනවා කියලා. ඉතින් මේ හීන හැබෑ කරගන්න එකම කෙනා රූපලාවන්‍ය වේදියා. ඉතින් තමන් කැමති රූපලාවන්‍ය වේදියා වගේම තමන්ව ගොඩාක් ලස්සන කරන්න පුළුවන් කෙනා අපි තෝරගන්න නිරන්තරයෙන්ම උත්සාහ කරනවා. විදේශ අපි ශ්‍රී ලාංකිකයන් මං හිතන්නේ ලංකාවට ඇවිල්ලා තමන්ගේ විවාහ මංගල උත්සවම අපූර්වවට උත්සවශ්‍රේණි ගන්න උත්සාහ කරනවා. ඉතින් ඔබට හැකියාව තිබෙනවා මේ පැත්තේ පොජි දුරකථන ඇමතුමක් දුන්නොත් අපේ සුපුරුදු දුරකථන අංකය 02-94-112-516-687 කියන අපේ දුරකථන අංකයෙන් ඔබට හැකියාව තිබෙනවා අපිත් එක්ක මේ ඔබට යම්කිසි ගැටලුවක් හරි ඔබට කැමති රූපලාවන්‍ය වේදිකාවක් අපේ මැදිරින් ඉන්නවා නම් යම්කිසි දෙයක් දැන කියා ගන්න අවස්ථාව තිබෙනවා. ඒකනත් මතක් කරනවා. ඒ වගේම තවත් දෙයක් මතක් කරන්නට ඕනේ නඳුන් සෙවන කියලා අපේ ෆෑන් පේජ් එකක් තිබෙනවා. ඔබට ඒකට තියෙන ලයික් එකක් දාන්න ෆේස්බුක් එකේ. ඉතින් හැකියාව තිබෙනවා මේ වැඩසටහන් කලින් අපේ වැඩසටහන් සියලු දේවල් නැරඹීමේ හැකියාව ඔබට තිබෙනවා. හොඳයි අපි අද කතා බහ කරන්න හදන දුෂ්මන්තත් එක්ක අපි කලිනුත් කිව්වනේ උඩරට මනාලියක්. ඇතරම් මං හිතන්නේ ඇයි දැක්කහම දුෂ්මන්ත මේ බොහොම ලස්සන කලයකක්. අපි හැමදාම මේ අර කතා කරනවනේ ලංකාවේ තරුණියන් ආසියාතික තරුණියන්ගේ හැම වර්ණය ගැන අපි මේ වර්ණ සංයෝජනයත් එක්කම කතාව ආරම්භ කරමු. කොහොමද මේ වර්ණය? ඔව් ආසනා අපි හැමදාම මනාලියක් කිව්වහම ඕනම කෙනෙක්ගේ ඇහැට සහ කනට ඇහෙන දේ තමයි දැක්ම සහ මේ ඇසීම තමයි කියන්නේ අයිවරි. අයිවරි කලයක, ක්‍රීම් කලයක, ගෝල් කලයක මේ ට්‍රෙන්ඩ් එක තමයි දැන් යන්නේ. නමුත් අද අපි මං හැඩගන්වල තියෙන ආයේෂව ආයේෂට තෝරගත්තේ බේජ් කලයක. මට හිතුණා අපි ආදරණීය නඳුන් සෙවන්ට මොනාහරි ඉදිරිපත් කරනකොට අපේ විදේශයේ සිටින අයට අලුත් දේවල් පෙන්වන්න ඕනේ. අපි මොනාද කරන්න පුළුවන්, අපේ ස්කින් කලර් එකත් එක මොනාද කරන්න පුළුවන් එහෙම කියලා. අපි ආසියාතික රටක ඉන්න කෙනෙක් කිසිම කෙනෙක් සුදු අය නැහැ. අපේ තියෙන තලෙළු සමක්, පැහැපත් තලෙළු සමක් වෙන්න පුළුවන්, අව පැහැගන්නු තලෙළු සමක් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම අද උත්සාහ කරා ආයේෂට මේ එකතු කරපු කලර් එකත් එක්ක කොහොමද ඩාර්ක් ස්කින් කලර් එකකට සහ ලයිට් ස්කින් කලර් එකකට දෙකකටම මේ කලර් එක කොහොමද එකතු කරගන්නේ කියලා පෙන්වන්න. ඔව් මං හිතන්නේ මේ අපි අර හැමදාම කියනවා වගේ දශමයිද මේ අව පැහැය අර ඔබ දැන් හොඳ කතාවක් ආවනේ. අව පැහැය කියන්නේ අපි පැහැපත් කියන තලලු කියන පැහැය, අව පැහැය සහ පැහැපත් පැහැය කියලා දෙකක් තිබෙනවා. ඉතින් අපේ යුවතියන් හුඟක් වෙලාවට උත්සාහ කරන්නේ නැහැ තමන්ගේ මේ ස්කින් කලර් එක අඳුරගන්න. මං හිතන්නේ මේ වර්ණ සංයෝජනයේ ලොකු බලපෑමක් තිබෙනවා නේද අපි යම්කිසි ඇඳුමක වර්ණයක් තෝරාගෙන. අනිවාර්යෙන්ම ඒක අපි සැලකිලිමත් විය යුතු විශේෂම කරුණ තමයි තමන්ගේ හමේ වර්ණය. මේක නුදනුවත්ව තමයි අපේ එක එක්කෙනා එක එක වර්ණ ඇඳගෙන ගිහිල්ලා සමහර උත්සව අවස්ථාවලට සමහර සාමාන්‍ය එදිනෙදා හැඩගැන්වීමේදී එදිනෙදා තමන් එළියට පහළියට යනකොට වුණත් තමන්ට ගැළපෙන වර්ණයක් තෝරාගන්නේ නැති එකකින් තමයි කියන්නේ වාසනා. ඔයා ටිකක් කළු වෙලා වගේ, අද ටිකක් ඔයා මහත් වෙලා වගේ කාලයකට පස්සේ, එහෙම කියලා කියන්නේ අර වර්ණය සහ ඇඳුම අනුව ඒක වෙනස් වෙනවා. ඇත්තටම
ඉස්කින් කලයක සහ ඇගේ මහත ප්‍රමාණ වුණත් කෙට්ටු වෙලා පේන ප්‍රමාණ වුණත් තමන් තෝරගන වර්ණයත්තක වෙනස්සෙන. ඉති ඒක තමයි අර තමන්ගේ නොදනුවත් කමින් තමයි නිතරම කෙනෙක් කියන්නේ වා අප පැහැගැන් වෙලා වගේ වාටික කළු වෙලා වගේ මේ කාලෙකට පස්ස දෙක මොකදමී කියලාහන්නේ ඒ සමහරවිට තමන්ට නොගැලපෙන වර්ණයක් ඇඳ. ඒක නිසා පැහැදිලිවම කියන්න ඕනේ තමන්ට ගැලපෙන වර්ණයක්. තමන්ගේ ස්කින් කලයකත් එක්ක දැම් ගැලපෙන වර්ණයක් කියවම මේක වර්ධවා තේරුම් ගන්න බෑ මේ එකම වර්ණය දිගටම අඳින්න ඕනේ කියන එක. නමුත් කලර් කම්බිනේෂන් තියෙනවා තමන්ට ඒ ගැලපෙන වර්ණත් එක්ක තව මික්ස් කරන්න පුළුවන් කලර්ස් තියෙනවා. වැඩිපුර මික්ස් කරන්න පුළුවන් කලර්ස් තියෙනවා අඩුවෙන් එකතු කරන්න පුළුවන් කලර්. ඒක නිසා තමන් සැලකිලිමත් විය යුතුයි තමන්ගේ ස්කින් කලයකත් එක්ක මොන විදිය වර්ණද අපි පාවිච්චි කරන්න ඕනේ කියලා. ඔන්දුෂ් මද මම හිතන්නේ වර්ණ ගැන කතා බහ කරාම වර්ණ සංයෝජන ගැන අපි කතා බහ කරද්දී අපි සාමාන්‍ය ජීවිතයේදී නම් අපි එදිනෙදා කෙනෙක් අර ඔබ කිව්වා වගේ කෙනෙක් මහතයි අව පැහැගන්නලා ඔබ පැහැපත් කියන දේවලට අපි යනවා. නමුත් විවාහ මංගල උත්සවයේ දවසට කියන්නේ යලිත් වතාවක් අපිට ඒක හැදීමට ගැන අපිට ඒක සකස් කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මම හිතන්නේ ඡායාරූප වලින් වීඩියෝ කරාට පස්සේ අපි දකින්නේ වීඩියෝ විෂුවල් වල එක අපි හිතනවා අනේ මම ලස්සන නෑ නේද මම ටිකක් මේක වෙනස් වුණා නම් හොඳ නේද. කොහොමද අපි මේ රූපලාවන විදියත් එක්ක මේ වර්ණ සංයෝජන ගැන කතා බහ කරද්දී අපි සැලකිලිමත් වෙන්නට ඕන කාරණා. හොඳ ප්‍රශ්නයක් වාසන. පළවෙනියෙන්ම මනාලියක් අපි ළඟට ආපුවම වෙඩින් එකක් බාර දෙන්න පුජ්‍යලිකව මම බලන දේ තමයි මේ මනාලියගේ ඇඟේ ෂේප් එක සහ හමේ වර්ණය. මේක තමයි ඇත්තටම පළවෙනියෙන්ම වැදගත් වෙන්නේ. ඒ මනාලියට අපි නිර්මාණයක් කිරීමේදී අර උඩරට ඔසරියද පහතරට වේල් එක දාලා අඳිනවද ෆ්‍රොක් එකක් අඳිනවද වෙන මොනවා හරි ස්ටයිල් එකකට අඳිනවද වෙස්ටර්න් මේ කොයි දෙයකටත් අපිට පළවෙනියෙන්ම බලපාන්නේ සිරුරේ හැඩය සහ සමේ වර්ණය. මේක හරිම වැදගත් දෙයක්. සමහර වෙලාවට අපිට මනාලියක් කියන්න පුළුවන් මම ආසයි ඔසරියක් අඳින්න මම ආසයි පියෝ වයිට් අඳින්න මම ආසයි පින්ක් කලර් එක අඳින්න. සමහර අය දැන් ට්‍රෙන්ඩ් එක වෙලා තිනවා අපි හිතන්නේ නැති කලර්ස් වලට බ්‍රයිට්ස්ලා කැමති වෙලා තිනවා. හැබැයි මේ හැම කලර් එකක්ම නුගැලපෙනවා කියලා නෙමෙයි මම කියන්නේ. මේ වර්ණය අපේ හැම වර්ණයට සාපේක්ෂව අපි හදා ගන්න ඕනේ. මේ වර්ණයත් එක්ක වෙන මොනවා හරි කලයකක් මික්ස් කරනවද නැත්නම් සමේ වර්ණය අපිට මාස කීයක් තියෙනවද වෙඩින් එකට මාස කීයක් තියෙනවද ඒ කාලය තුළ ස්කින් එකේ පැහැය කොහොමද අපි වෙනස් කරගන්නේ. බාහිර ආලේප වලින් කරන්න පුළුවන් අනන්ත අප්‍රමාණත්. නමුත් මම ගිය වාරයේ ආපු ලවෙත් මම කියලා දුන්න තමන්ට නිවසේදී කරගන්න පුළුවන් දේවල් තමන්ගේ බෝඩි මේදී කරගන්න පුළුවන් දේවල්. ඉතින් ඒ විදිහට තමන්ගේ හැම වර්ණය වෙනස් කරගන්න පුළුවන්. ඒක දීර්ඝකාලීනයි. යම්කිසි බාහිර ආලේපයක් සහ ඒ කියන්නේ මොනහරි ඇඟට බොන දෙයකින් කෙටි කාලීනවයි අපිට මේ දේවල් කරගන්න පුළුවන්. නමුත් ස්වභාවික දේවල් වලින් දීර්ඝ කාලයක් තිස්සේ කරනකොට ස්කින් එකේ පැහැය අවපැහැවෙන්නේ නැහැ. ඒ හොඳ ලස්සන ටෝන් එකක් આવත් ඒක දිගටම කන්ටිනියු කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා සුදු වෙන යම් වර්ණයක් අපේ ස්කින් කලයේගේ වර්ණයත් එක්ක මික්ස්ර කරලා අපිට පුළුවන් අලුත් නිර්මාණයක් කරගන්න. ඔව් වර්ණ ගැන කතා බහ කළා ඇති කියලා හිතනවා. මම හිතන්නේ වර්ණ කතා බහ කළාට පස්සේ අපි ඇඳුම ගැන ටිකක් මේ වැඩියෙන් කතා බහ කළේ. ඊට පස්සේ මම හිතන්නේ දුෂ්මන්ත අපි කතා කරන්න ඕනේ මැටීරියල්ස් ගැන, මේ රෙදි වර්ග ගැන. මේ අපි දැන් වර්ණ ගැන කිව්වම අවපැහැගෙන වෙනවා කෙනෙක් මහතයි කෙට්ටුයි කියලා හිතනවා. මේ කියන කාරණාත් එක්ක ඇඳුම මැටීරියල් එකත් මම හිතන්නේ ලොකුට බලපානවා නේද? අනිවාර්යෙන්ම. ඒක තමයි මම ඉස්සෙල්ලම කිව්වේ සිරුරේ හැඩය බලපානවා කියලා අපිට ඇඳුමක් කිරීමේදී. සමහර වෙලාවට කෙට්ටු යුවතියක් ඔසරි අඳින්න ඕන කියනවා. නමුත් තමන්ගේ මනමාල මහත්මයාගේ සිරුර තරමක් මහත කෙනෙක් නම් අපි නිතරම ඔසරියකිනුත් උස පේන ප්‍රමාණය වැඩි. එතකොට නිකන් සොෆ්ට් මෙටීරියල් එකකින් කඩා හැලෙන මෙටීරියල් එකකින් ඒ විදිහේ සිහින් සිරුරක් තියෙන කෙනෙකුට අපි කරොත් ඔසරියක්, එතකොට එයාගේ සිරුර ඇකිලිලා පේන්නේ නිතරම කෙට්ටු වෙලා පේන්නේ. ඒක නිසා මේ මෙටීරියල් එක තෝරගන්න එක හරි වැදගත්. එවැනි කෙනෙකුට කොහොමද මෙටීරියල් එකක් තෝරගන්නේ? ඒ වගේම ටිකක් සිරුර තරබාරු කෙනෙකුට මොන විදිය මෙටීරියල් එකක්ද තෝරගන්නේ? නිතරම මේ පිම්බෙන මෙටීරියල්ස් අපේ සිහින් සිරුරක් තියෙන අයට ගැලපෙන්නේ නැහැ. නමුත් ඒ පිම්බෙන මෙටීරියල් එක වෙන මොන යම් හරි මෙටීරියල් එකකින් ලයිනින් කරලා ඇඟට ෂීට් වෙන්න මේඩ් අප් කරලා කැන්ඩියන් එකක් කරන්න පුළුවන් නම් අන්න එතකොට අපිට අර යාගේ ආසාව නිසා කරලා දෙන්න පුළුවන්. නැතුව නිතරම මතක තබා ගත යුත්තේ සිහින් සිරුරක් ඊට පස්සේ තරබාරු සිරුරක් තියෙන දෙදෙනෙක් අතර මැද ඉන්න කෙනෙකුට අපිට ඕනම මෙටීරියල් එකකට යන්න පුළුවන්. නමුත් අර දෙපැත්තේ ඉන්න දෙන්න ගැන 100%ක් අපි සැලකිලිමත් වෙන්න ඕනේ මෙටීරියල් එක තෝරද්දී. ඔව් මං හිතන්නේ දශමන්ත අද අපි නිරූපිකාව ගැන කතා බහ කරනවා. මත් අර ඔබ කිව්වා වගේ මැද ඉන්න කෙනෙක් අපි කතා බහ කරමු යගේ මේ මෙටීරියල් එක ගැන. මං හිතන්නේ ලේස් මෙටීරියල් එකක් වගේ පොඩි net එකක් තියෙනවා අපිට. ඔව් මේක මේ මෙටීරියල්ස් දෙකක් මම මික්ස් කරලා තියෙනවා. වර්ක් මෙටීරියල් එකත් එක්ක මෙටීරියල්ස් තුනක් මම මික්ස් කරලා දෙනවා. ආයේෂ ඇත්තටම සිහින් සිරුරක් තියෙන ඒ කියන්නේ හැඩකාර සිරුරක් තියෙන යුවතියක්. ඉතින් නිරූපණ ශාස්ත්‍රීයවට අපි එහෙම අනිවාර්යයෙන්ම සිරුර තියාගන්න ඕනේ. නමුත් ආයේෂගේ ස්කින් කලර් එකත් ගොඩක් පැහැපත් ස්කින් කලර් එකක් නෙමෙයි.
ඉතින් ඒක නිසා නමුත් ඒක තමයි අපිට වටින්නේ ශ්‍රී ලාංකික අනන්‍යතාවයට ගැලපෙන ස්කින් එක තමයි අපිට වටින්නේ ඉතින් ඒක නිසා ඒ ස්කින් කලර් එකට ගැලපෙන මම බේජ් කියන වර්ණය රෝසිල් කියන මටීරියල් එක තමයි මේ එකතු කරගෙන තියෙන්නේ මේ රෝසිල් කියන මටීරියල් එක සිහින් සිරුරක් තියෙන කෙනෙකුටත් පාවිච්චි කරන්න පුළුවන් තරබාරු සිරුරක් තියෙන කෙනෙකුටත් පාවිච්චි කරන්න පුළුවන් මේකේ ලයිනින් කරන මටීරියල්ස් වෙනස් කරලා හැබැයි අර වාසනා කිව්වා වගේ මේකට මම net material එකත් පාවිච්චි කරලා තියෙනවා ඔබ බැලු බැලමට තේනවාද අත්වලට සහ උසරියේ පොට කොටස මම සම්පූර්ණයෙන්ම කරලා තියෙන්නේ net material එක මොකද net material එක කඩාහැලන material එකක් ඒක උඩ work කරලා දැම්මම පොට පහලට හොඳට කඩාහැලන බරට කඩාහැලෙනවා ඒ වගේමයි මේකෙත් අපිට මතක තබාගත යුතුයි අයේෂටත් අපිට net වලින්ම නිරිය කරන්නත් පුළුවන් දැන් තරබාරු සිරුරක් තියෙන කෙනෙකුට නම් අපිට net material එකම පාවිච්චි කරන්න පුළුවන් මෙයාගේ නෙරිය පාවිච්චි කරන. එතකොට කෙට් වෙලා පේන ප්‍රමාණය වැඩි. නමුත් සිහින් සිරුරක් තියෙන කෙනෙකුට මේ material එකෙන්ම පාවිච්චි කරපුවාම නෙරිය එයාගේ අර උකුලේ හැඩය අඩු නම් ඒ උකුලේ හැඩය අපිට හදලා ගන්න පුළුවන්. ඒ විදිහට මේ material එකෙන්ම නෙරිය පාවිච්චි කරපුවා. මම හිතන්නේ වර්ණ වලින් විතරක් නෙමෙයි මම හිතන්නේ රෙදි වර්ග වලත් අපිට ලොකු වෙනසක් කරන්න හැකියාව තියෙනවා. අනිවාර්යයෙන්ම. ඔව් අපිට මම හිතන්නේ අද නිරූපණ ශිල්පිනිය දැක්කහම මම හිතන්නේ දුෂ්මන්ත හිතනවා මේ අර මේ වර්ණ සංයෝජනයත් එක්ක බොහොම අපූර්ව වෙනසක් පේනවනේ. මැටීරියල් එකේ කතා බහ කරනම තේම ලොකු වෙනසක් තියෙනවා. මොකද මැටීරියල් වර්ග දෙකක්. අපි කොහොමද මේ දැන් සාමාන්‍යයෙන් අපි අර කලින් ඔබ කිව්වා වගේ අපිට ඕන කාලයක ගන්න අපි ලැනින් පාවිච්චි කරනවනේ. මේ ලැනින් පාවිච්චි කරද්දී කොහොමද අපි ටිකක් සැලකිලිමත් වෙන්නට ඕනේ නේද? ඔව් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ ලැනින් පාවිච්චි කරද්දී මම කිව්වේ සීත්‍රූ මැටීරියල් අපි හිතමුකෝ මේ net material එකේ මුළු ඔසරියම අපි කරා කියලා. මේ net material එකේ මුළු ඔසරියම කරනවා නම් මේ net material එක අපිට පුළුවන් ඕන කලර් එකකට lining කරන්න. beige color එකට, ivory color එකට, cream color, gold color, biscuit color ඕනම එකකට lining. එතකොට contrast වෙන්නේ අපි lining කරන කලර් එක. නමුත් මෙතනදී මම raw silk material එක ගනිපු එකෙන් මේ raw silk material එකේ කලර් එක තමයි natural color එක තමයි අපි එළියට එන්නේ. නමුත් මෙතනදී මට අර පොඩි වෙනස්කම් කීපයක් කරන්න උවමනා නිසා අත් දෙකට සහ පොටට මම net පාවිච්චි කරේ ඒ හේතුව හින්දා. මොකද අර material එකෙන් මම පාවිච්චි කරොත් මේ net එක මේ මම පොට කොටස හදපු විදිය ඒ පොට කොටස පොඩ්ඩක් oval shape එකට තියෙන ටිකක් දිග පොටක්. නමුත් මේ material එකෙන් මම කරොත් මේ පොට ලස්සනට එන්නේ නැහැ. ඒක නිසා තමයි මේ materials දෙක මම වෙනස් කරේ. හැබැයි මේකේ work කරලා තියෙන්නේ ඊටත් සාපේක්ෂව බලද්දී හාත්පසින්ම වෙනස් කලර් එකකින්. ඔව් මං හිතන්නේ අර සැහැල්ලු බව පෙන්වන්න ඔබ පාවිච්චි කරලා තියෙන මේ වෙනම material එකක් විදිහට net material එක work එක පාවිච්චි කරලා ඒකෙන් මං හිතන්නේ සැහැල්ලු බවෙන් මිදෙන්න උත්සාහ කරලා තියෙනවා. ඔව් දැන් අපි වාසනාර කිව්වා වගේ මේ සැහැල්ලු බව මේ net material එක plain තිබ්බනම් ඒකේ තියෙන අපේ මේ ඔසරියේ තියෙන glamour look එක නැති වෙනවා. ඒ කියන්නේ දැන් යන කාලිතට යන ජැකට් එකක් ඔසරියට ගැලපෙන ආකාරයට නිර්මාණය කරන්න. හැබැයි සාම්ප්‍රදායික ඔසරියක් ඇඳවීමේදී රවුම් කර කියන එක අපිට හරියට බලපාන දෙයක් රවුම් කර තියෙන අත බෝරිච්චි කරන ඒ ජැකට් එක සාම්ප්‍රදායිකව බලපාන. හැබැයි මේක දැන් අපි කාලෙත් එක පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනේ. ඒක ගැලපෙන අයත් ඉන්නවා නොගැලපෙන අයත් ඉන්නවා. හැබැයි බෝරිච්චි අත කියන එක ලංකාවේ සියලුම දෙනාට ගැලපෙනවා අපේ යුවතියන්ට. නමුත් අපි කාලෙත් එක වෙනස් වෙනකොට ඉතින් පොඩ්ඩක් ට්‍රෙන්ඩ් එකට යන්න ඕනේ නේ. ඒක නිසා මම මේකෙත් හයිනෙක් ජැකට් එකක් කරලා තින්නේ බෑක් එක සම්පූර්ණම වර්ක් කරලා තියෙන්නේ. ඒ වගේමයි අත් දෙකත්. නමුත් මේක එක එක්කෙනාගේ රුචි අරුචිකම් මත වෙනස් කරගන්න පුළුවන් අපිට මේකේ දැන් මේ ඔසරියටම මම ලොง ස්ලීව් ජැකට් එකක් කරලා තියෙනවා ඒ වගේම බෝරිච්චයට දාලා ජැකට් එකකුත් කරලා තියෙනවා ඒක එක එක්කෙනාණු වෙනස් වෙනවා එක එක්කෙනාගේ සිරුරේ හැඩය අත්වල හැඩය හත කෙට්ටුවනුව ඒක පොඩ්ඩක් වෙනස් වෙනවා. ඔව් මම හිතන්නේ දුෂ්මන්තර අත පොඩි කතාව ගැන කිව්වම මට හිතෙනවා අහන්න දැන් අපි හුඟක් වෙලාවට දකිනවා වැලිමිටර් දක්වා ජැකට් එකේ අත නිර්මාණය කරනවා. මම හිතන්නේ මේකෙත් ලොකු වෙනසක් වෙනස්කමක් කරන්න අපේ තරුණියන්ට හැකියාව තියෙනවා නේද? ඔව් අනිවාර්යයෙන්ම මේ හැකියාව තියෙනවා. හේතුව තමයි වැලිමිටර් දැන් ට්‍රෙන්ඩ් එක තියෙන්නේ අපි මෙන්න කරමු. මෙතෙන්ටම අත ලොง ස්ලීව් දාන්නේ ගොඩක් වෙලාවට අත කොටට දාන ප්‍රමාණය හරි අඩුයි. හැබැයි මතක තියාගන්න ඕනේ නිරූපිකාවක්ගේ ඇඳුමක් දැක්කහම ඒක සහ තමන්ගේ වෙඩින් එකට ඇඳුමක් කිරීම අතර වෙනසක් තියෙනවා. නිරූපිකාවක් ඉන්නේ බොහොම කෙටි කාලයක්. ඒ කියන්නේ අපි හිතමු ටීවී ප්‍රෝග්‍රෑම් එකක් නම් ඒ වෙලාව ඇතුළත ෂෝ එකක නම් විනාඩි 45ක් විනාඩි 30ක වගේ කාලයක්. හැබැයි මනාලියක් කියන්නේ උදේ 6ට ෆොටෝස් වලට දුන්නාම හවස 4 වෙනකම්ම මේ ඇඳුමින් තමයි සැරසිලා ඉන්නේ. එතකොට යාගේ අතපය නවන්න තියෙන හැකියාව අඩු වෙනවා. ඒ දේවල් වලට කරන්න ඕනේ වෙන වෙන ටෙක්නික් තියෙන. ඉතින් ඒක නිසා ස්ලීව් එක උනත් තමන්ගේ පහසුවක් තියෙන්න ඕනේ වාසන. දැක්ක පළියට අපිට මෙහෙම නිර්මාණය මෙහෙම කරමු කියන්න බෑ. හැබැයි ඒකට ක්‍රමසාවිදි තියෙනවා. අපේ අත දිගට දානවා නම් කොහොමද අත නවන්න පුළුවන් විදියට අතක් මහණිකේ එලා. මම දැන් අපේ දැන් නිරූපණ ශිල්පියන් වගේ
වගේ මහිතන අප සාමාන්‍ය ජීවිතය අප තරුණයනුත් වීඩියෝ කැමරා සහය වගේම කැමරා කරනයට උරක්තිවලට ලක්වෙන ති මේදේවලට ලස්සන හැඩහුරුකම් ලබාදන තමට පහසුවක්ති වෙන් න තම ඇඳු පැද අනිවාර්මන මත් දැකල තින සමහරලාවට ඒකල අප අතිනුත් වැරදි සිද්ධ විච දෙවල්තියන සහරලාට බ්‍රයිට් අත නවන්ඩ බැහැ කෑම කන්නවත් මොකද ඒ බ්‍රයිට් කියන මෙතෙන්ට මත දාන්නගේ අපිත් අත දාන ඒ කාලි දන්නේන අපි කොහොමද මේ කරන කියලා කෑමක කන්නවත් අත මෙහෙම මෙතනින් හට ගන්න බෑ දැන් දැන් කාලිතක වෙනස්සලා දැන් කොහොමද අත නවන්න නම් කොහොමද මෙතන කට් කරන්න ඕනේ ඒක මහන කෙනෙක් තමයි දන්නේ අතරම අපි ඇඳුම් නිර්මාණය කරන කෙනෙක් තමයි දන්නේ නැතුව නිකන් සාමාන්‍යයෙන් ඇත්තම රූපලාවන් ශිල්පීන් ඉගෙන ගන්න මාඩුයි ඉතින් ඒක නිසා ඒක නිතරම අර මහන කෙනත් එක්ක කතා බහ කරලා ඉවර තමයි ඒ නිර්මාණය කරන්නේ මම හිතන්නේ ශේෂ්ත්‍රය තුළ ප්‍රවීණයෙක් විදිහට අත්දැකීම් ලබන කෙනෙක්ට ඔබට ඒ මන යම්කිසි අත්දැකීමක් තියෙනවා අනිවාර්යයෙන් සහ ඒ පිළිබඳ දැනුමක් තිබෙනවා මම හිතන්නේ එවැනි කෙනෙක් ඔබේ ජීවිතයට සම්බන්ධ කරගෙන ඔබේ විවාහ මංගලෝත්සවය ලස්සන කරගන්න හැකියාව ඔබට තිබෙනවා අපේ මම අර කලින් මතක් කළා වගේ tire දිස් වෙනවා අපේ සුපුරුදු දුරකථන අංකය 02-94-112-516-687 කියන අපේ සුපුරුදු දුරකථන අංකයට පොචි දුරකථන නම් තුනක් දීලා දුෂ්මන්තගෙන් ඔබට දැන කියාගන්න දේවල් ඕනෑ තරම් ඇති ඔබට අහන්නට අවස්ථාව තිබෙනවා හොඳයි දුෂ්මන්ත මම හිතන්නේ අපි අඳුම ගැන කතා බහ කළා වර්ක් එක ගැන කතා බහ කළා අපි දැන් කතා බහ කරමු මේකප් එක ගැන දැන් තමයි හොඳම තැනට එන්නේ අපි නිතරම ඕනම කෙනෙක් සැලකිලිමත් වෙන දේ තමයි ඇඳුම සහ මේකප් එක කියන එක. මම හිතන්නේ එතන තව පුංචි උණපූරණයක් කරන්නට ඕනේ කියලා හිතනවා. මම හිතන්නේ රූපලාවන්‍ය වේදී එක අපි තෝරා ගැනීමෙන් මුලින්ම බලන්නේ ඔහුගේ මේකප් එක ලස්සනයිද කියලා. ඒක තමයි මම කියන්නේ ඉස්සල්ලාම අවවාදයක් දෙන්න ඕනේ අපේ විදේශයන්ී ඉන්න අයට. හොඳට මතක තබා ගන්න තමන් රූපලාවන් ශිල්පියෙක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුත්තේ තමන් නැචරල් දැකපු බ්‍රයිට් කෙනෙක් මිසක් ෆොටෝ එකක් ෆේස්බුක් හරි අපේ වෙබ්සයිට් එකක හරි තියෙන ෆොටෝ එකක් කැමරමන් කෙනෙක් කරපු ෆොටෝ එකකින් සැලකිලිමත් වෙන්න එපා. මොකද කැමරමන් කෙනෙකුට අපි ෆොටෝ ෂූට් එකක් කරලා ඒ කැමරමන් පොඩි හරි එඩිටින් එකක් කළා තමයි ඒ ෆොටෝ එක අප්ලෝඩ් කරන්න. නමුත් ඔබ මතක තබා ගත යුතුයි ඔබ හෝ ඔබගේ නෑදෑ කෙනෙක් ඔබගේ හිතවත් කෙනෙක් මේ රූපලාවන්‍ය ශිල්පියා කරපු වෙඩින් එකකට ගිහිල්ලා තියෙනවද එයාගේ එයා අඳපු බ්‍රයිඩ්ව නැචරල් දැකලා තියෙනවද මේ ගැන තමයි සැලකිලිමත් වෙන්න ඕනේ මොකද අපි විදේශයන් වල සිටින අය ඇත්තට මෙහෙම බලන්න වෙලාවක් නැහැනේ දකින්න විදියක් නැහැ ඒ හින්දා හොඳට මතක තබාගන්න මේ දැන් මේ යන්නේ ලයිව් එතකොට මේ එඩිට් කරන්න විදියක් නැහැ මේ මනාලියේ කිසිම දෙයක් මේ තියෙන විදියකටම තමයි යන්නේ ඉතින් ඒක නිසා ඔබ සැලකිලිමත් විය යුත්තේ ඒ ගැන විශේෂයෙන් තාක්ෂණයේ දියුණුවත් එක්ක සෑහෙන දේවල් වෙනස් වෙලා තියෙනවා වෙලස් වෙලා තියෙනවා වගේම අලුත් වෙලා තියෙනවා මම ඉතින් ප්‍රේක්ෂකයන්ට හොඳ මතක් කිරීමක් ඔබ මතක් කළේ මේ අපි හුඟක් වෙලාවට අර කතාවට කියනවනේ විශ්මන්ත දැන් ගාමනුස්සෙට අපි ගියාම අපි එදා දකින්න බ්‍රයිට් එකේ අන්තිම ෆොටෝ ෂූට් එකෙන් දකින්නේ සෑහෙන ලොකු වෙනස්කමක් තියෙනවා එඩිට් කරන්න ඕනේ නමුත් අපි කියන්නේ අර රූපලාවන්‍ය ශිල්පියාගේ තිබෙන දක්ෂතාවය අපිට හැකියාව පේන්න තියෙන්නේ ඡායාරූපෙන් නෙමෙයි මම ගොඩක් වෙලාවට ඒකට පොඩ්ඩක් විරුද්ධයි හේතුව තමයි එඩිට් කරන අය සමහර වෙලාවට මේ නහය හිනාවන මේ බෙල්ලයි නිකටයි අතර තියෙන වෙනසවත් නැහැ දැන් සාමාන්‍ය කෙනෙක් මේ බෙල්ලයි නිකටයි අතර පැත්ත හැරුණාම කෙලින් හිටියාම අඳුරු පැහැයක් එනවා ඒ අඳුරු පැහැය පවා ලයිට් කරලා එතකොට බෙල්ලයි නිකටයි දෙකත් එක සමානයි ඒ කියන්නේ එඩිටින් කියන එක උපරිමයටම යනවා මම කියන්නේ ඒක අර වෙඩින් ඇල්බම් එකේදී දැක්කට වැඩක් නැහැ නැචරලි බ්‍රයිට් ආයේ කවදා හරි කෙනෙක් දකින්නකොට වෙඩින් එක ගිහිලිවල ඒ ලුක් එක නැත්තම් වැඩක් නැහැනේ එඩිට් කියන එක තියෙන්න ඕනේ ලිමිට් එකක අපේ නැචරල් බ්‍රයිට්ගේ දැන් පිම්පල්ස් තියෙනේ වෙඩිට් කරනවා නම් පිම්පල්ස් කියනවා අපිට මේකප් වලින් සම්පූර්ණයම කවර් කරන්න බෑ ඒක ලොකු බේස් එකක් යන්න වෙනවා මේකප් තට්ටු පිටින් යන්න වෙනවා ඒක හින්දා කරන්න බෑ ඒ පිම්පල්ස් ලපයක් මොන හරිද එහෙම එඩිට් කරාට කමන්න හැබැයි අර නෝස් කට් එකක් මේ චින් එකේ මේ ප්‍රශ්න ඒව මම හිතන්නේ ගොඩක් එඩිට් කරපුවාම ආටිෆිෂල් ලුක් එකක් එන්නේ මම දකින විදියට මම හිතන්නේ මේකප් එක ගැන කතා බහ කරන දුෂ්මන දැන් කොහොමද තැනකට එතෙන් දිනනවා මේ අපි නෝස් කට් කරනවා බ්ලෂ් කරනවා දැන් මේ දේවල් මෙහෙම කරලා ඇයි අපි කරන්න කියනදී අපි දැනුවත් විය යුතුයි මම හිතන්නේ අපි විශේෂයෙන්ම කියන්න ඕනේ මෙහෙමද අපි මේකප් එකක් කරේදී අද අයේෂවගේ තලෙළු සමක්නේ අපි මේ මේකප් එක කළ දිනේ මෙතනදී මට පුළුවන් අයේෂව ඉන්ඩියන් ස්කින් කලර් එකට මේකප් කරන්නත් මොකද ආයේෂගේ පේන්නේ පපෝ කොටසෙන් උඩ කොටස විතරයි බෙල්ලෙන් උඩ කොටස විතරයි ආයේ අත් දෙක සහ ඉන පෙදෙස මට මේ ඔක්කොම කලර් එක ඉන්ඩියන් ස්කින් গোল্ডන් කලර් එකකට මේකප් කරන්නත් පුළුවන් ඒ වගේමයි එන් කලර් එකකට නීග්‍රෝ කලර්ස් කියන්නේ අපි ඩාර්ක් කලර් එකකට මට මේව මේකප් කරන්නත් පුළුවන් හැබැයි නැචරල් කලර් එකකට මේකප් කරන්නත් පුළුවන් ඔය තුනම අපිට කරන්න පුළුවන්. ඉතින් එතෙන්දී අපි සැලකිලිමත් වෙන්න ඕනේ ස්කින් කලර් එකත් එක්ක පොඩ්ඩක් ලයිට් කරාට කම නැහැ. බ්‍රයිට් කෙනෙක් සහ බ්‍රයිට් ගේ අම්ම කෙනෙක් කවුරු ඩ්‍රෙස් කරන වෙලාවට බ්‍රයිට් ගේ අම්ම කියන්නේ තව පොඩ්ඩක් සුදු කරන්න බැරිද? මේ පොඩ්ඩක් සුදු නැහ නැහැ. අපි සුදු කරන්න පුළුවන්. හැබැයි එතකොට අපිට ඈතට පේන්නේ බ්‍රයිට් ගේ මූණ විතරයි. ඒක අපි සැලකිලිමත් වෙන්න ඕනේ දෙයක්. ඒ අම්මලටත් මම නම් තේරුම් කරලා දෙන්නේ මම සුදු කරන්න පුළුවන්. හැබැයි පේන්නේ අපිට ඈතදී මේ
මුහුණ විතරයි කියලා. ඉතින් අර නැචරල් ස්කින් කලර් දැන් අපිට බලුවහම පේනවා නැචරල් ස්කින් කලර් එකත් එක්ක යනකොට වෙනසකට තියෙන්නේ බ්ලෂර් කට් කියන එක අපි අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. මොකද ඒක ෆොටෝස් වලට බලපානවා. අපි ආයෙ එඩිට් කරනකොට මේ මූණ සම්පූර්ණ එඩිට් කරපුවම මේ හකු ඇටේ කොටස මෙතෙන්ට තමයි අපි මේ බ්ලෂර් කියන එකතු කරන්නේ. මේ කොටස ලයිට් කරලා දාන. එතකොට මූණේ හැඩයක් එන්නේ නැහැ. ඊළඟ දේ තමයි නහයක් මිටිනම් නහය මේ සාමාන්‍යයෙන් කියන්නේ නහය මහතනම් ඒ මහත නහය කොටම නහය දික් කරලා පෙන්වන්නත් පුළුවන් අපිට ඒ බ්ලෂර් කට් එකෙන්. ඒ වගේමයි දිග නහයක් නම් ඒක කොට කරලා පෙන්වන්නත් පුළුවන්. හැබැයි දැන් අපි අයේෂටත් නෝස් කට් එකක් කරලා තියෙනවා. හැබැයි ඔබ බැලුවොත් මම දන්නේ නැහැ ඔබට පේන ආකාරය කොහොමද කියලා. නැචරල් ලොකුවට මෙහෙම නහය නෝස් කට් එකක් කරලා කියලා පේන්නේ නැහැ. වාසනාව ඔබට දැන් නැචරල් තේනින්ද පේනවා. ඉතින් මෙහෙම නෝස් කට් එකක් කරලා තියෙනවද කියලා හොයන්න බෑ. හැබැයි සමහර අය කරනවා මේ නහය දෙපැත්ත ගොඩක් අඳුරු පාට කරලා මැද ටික සුදු කරනවා. එතකොට වෙඩින් එකට සහභාගි වෙන ඕන කෙනෙක් බලනවා ඇයි මේ මියාගේ නහය දෙපැත්ත ඉරි දෙකක් තියෙන කියලා. සමහර අය හොඳ හොඳ තැනක් ඔබ කියන්නේ සමහර මගේ පුද්ගලිකව ඇවිල්ලා කියනවා මේ මේ මෙහෙම මේකප් එක මොකක් හරි මේ වැරද්දක් තියෙනවද කියලා තැනක්. ඔව් තියෙනවද කියලා සමහර අය පිය දාන්න යනවා. ඒක නිසා නෝස් ඒකයි මම කියන්නේ දැනන් ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ කියනවා. ඒක ගැන සැලකිලිමත් මේ නෝස් කට් එකකින් කරන්නේ මොකද්ද? මේ මූණේ කට් කරනවා කියන එකේ අවසන් ප්‍රතිඵලය මොකද්ද කියලා දැනගෙන ඕනේ. මේ දේවල් කියන දේ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒකයි අනිත් එක මේ ෆොටෝස් කරන කෙනා අපි හිතමු ෆොටෝග්‍රාෆර් කවුද කියලා අපි මතක තබා ගත යුතුයි. මෙයා මොන විදිහේ ලෙන්සස් පාවිච්චි කරන කෙනෙක්ද, මොන විදිහේ ස්ටෑන්ඩඩ් එකකින් එක්කෙනෙක්ද. එහෙම කියලා සමහර වෙලාවට අපි නිකන් බොහොම සාමාන්‍ය විදිහට ෆොටෝස් කරන කෙනෙක් නම් අර කට් කරපු ඒවා ඔක්කොම එහෙමම පේනවා නිකන් දුඹුරු පාට නිකන් පවුඩර් කරලා ඉරි 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 වගේ. එතකොට ඒ බ්‍රයිට් කැතයි. ඉතින් ඒ හින්දා නිතරම සැලකිලිමත් වෙන්න ඕනේ නැචරල් කලර් වලින් කට් කරන්න. ස්කින් කලර් එක දැන් අපේ අයේෂට කරපු මේකප් එකේ කලර් එකට වැඩිය පොඩ්ඩක් බ්‍රවුන් කලර් එකකින් තමයි මම නෝස් කට් කරලා තියෙන්නේ. ඔව් අපිට මාගිතන්නේ දුෂ්මත මේ අපිට වෙනදපලේ ගන්න තියෙන බ්‍රෂර්ත් එච්චර ලොකු කලර් රේන්ජ් එකක් නැහැ. ඔම සාමාන්‍ය පොඩි ගාණක් තියෙන්නේ. අපි ලංකාවේ විදිහට කොහොමද මේ බ්ලෂර් පාවිච්චි කරන රේන්ජස් කොයි විදිහට දෙන්නට? බ්ලෂර් පාවිච්චි කරනවා නම් මෙහෙමයි. මම නම් ගොඩක් වෙලාවට මම ගිහිපුවාම අරගෙන ඉන්න රේන්ජස් තමයි මම පාවිච්චි කරන්නේ. මෙහෙන් ගන්න ප්‍රමාණය හරි අඩුයි. නමුත් මතක තබා ගන්න ඕනේ අපිට තියෙන රේන්ජස් වල මේ ලංකාව ඇතුළත තියෙනවා පෑන්කේක් කලර්ස්. බ්ලෂර්ම ඕනේ නැහැ. ඒ පෑන්කේක් කලර් එකිනුත් නෝස් කට් එක සහ මේ චින් කට් කරන්න පුළුවන් අපිට. ඉතින් ඒක නිසා මේකට අනිවාර්යයෙන්ම බ්ලෂර් පාවිච්චි කරන්න ඕනේ. මේකට සමහර වෙලාවට මම පුජ්ජලිකෝ අයි ෂැඩෝ වලින් කරලා තියෙනවා. අයි ෂැඩෝ එකකින් කරන්න පුළුවන්. මේ දෙපැත්තේ මෙහෙම හකු මහතනම් ඒව කට් කරන්න නෝස් කට් කරන්න ඒව අයි ෂැඩෝස් වලින් කරන්න පුළුවන්. පවුඩර් රිනියුත් කරන්න පුළුවන්. ඒක තමන්ගේ ටැලන්ට් එක අනුව තමයි ඒක තමන්ගේ හැකියාව ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක තමයි නිර්ණය වෙන්නේ. ඔව් මම හිතන්නේ දුෂ්මන්තගේ හැකියාව අපි දැකලා තියෙනවා නතුන් සෙවන හරහා. ඉතින් අදත් අපි ඔබට පේනවා බැදිරි බොහොම අපූර්ව නිර්මාණ ශිල්පිනියක්. ඔව් බොහොම ලස්සනට හැඩ කරගෙන ඇවිල්ලා තියෙනවා. අපි මේකප් එක ගැන කතා බහ කරමු. දුෂ්මන්ත හැමදාම කියනෝනේ අපේ මනාලියෙන් කතා කරන්නේ විවාහ මංගල උත්සවයේ දවසට ඇස්වලින් කියලා. ඇස්වලට විශේෂයක් අපි දක්වනවා. අපි කතා බහ කරමු යගේ මේකප් එකේ අයි මේකප් එක ගැන. ඔව් වාසන මම ගියවර කෙනාපු නිරූපිකාවට මම කිව්වා මං අයිලෑෂස් පාවිච්චි කරා කියලා. අද ඔබ බලන්න අයේෂට මම කිසිම හේතුවකට අයිලෑෂස් පාවිච්චි කළා නෑ. මේක විශේෂයෙන් කියන්න ඕනේ. ඒක එක එක්කෙනා අනුව වෙනස් වෙනවා කියන්නේ ඒකයි මම. දැන් අයේෂට හොඳ ඝනකම ඇහි පෙහාඩු තියෙන කෙනෙක්. ඉතින් එවැනි කෙනෙකුට අයිලෑෂස් පාවිච්චි කරපුවාම ඒකට අගල ආටිෆිෂල් කිලිවල තේරෙනවා. අයිලෑෂස් අඩු කෙනෙකුට අපිට අයිලෑෂස් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මේ අයේෂකේ තියෙන්නේ යාගේ නැචරල් අයිලෑෂස්. ඉතින් ඒක හොඳට මස්කාර කරව හොඳට මස්කාර කරලා ගන්න පුළුවන් නම් ඒක එතකොට හොඳට ඇහිපහඩු දික් වෙලා පේනවා. මම හිතන්නේ දැන් මේ වෙනකොට high volume කියලා වෙනින්ම මස්කාර ඇවිල්ලා තියෙනවා අපිට. මේ ශේෂ්ත්‍රයේ ඉන්න අය නම් දන්නව අනිවාර්යයෙන්ම volume මස්කාර කියලා තියෙනවා. ඒකෙන් අපිට ඇහිපහඩු දික් කරන්න පුළුවන්, ඝනකම කරන්න පුළුවන්, එක එක දේවල් කරන්න පුළුවන්. හැබැයි අපි දැනගෙන පාවිච්චි කරන්න ඕනේ මේකේ කොච්චර මේ වෙලාවකටද මේක කරන්නේ, කොච්චර වෙලාවක් මේක අදින්න ඕනේ එහෙම කියලා පොඩ්ඩක් ඒකගෙන සැලකිලිමත් වෙන්න ඕනේ. හැබැයි හොඳ බ්‍රෑන්ඩ් එකක් පාවිච්චි කරනවා නම් කෙනෙකුට කිසිම නැහැ. ඒකේ ආයේ ටෙස්ටර්ස් අවශ්‍ය වෙන්නේ බ්‍රෑන්ඩඩ් නම්. ඔව්. අර වෙළඳපොලේ ඉතින් අඩුවටත් ගන්න තියෙනවා. එහෙම එහෙම ගන්නකොට ඉතින් සමහර වෙලාවට මනාලිය මේ මස්කාර එක කරලා ඉවරලා වොලිම් මස්කාර එකක් දැම්මේ වාට හොඳයි මෙහෙම මෙහෙම කියලා. නමුත් පෝරුවේදී එක කඳුළු බිඳුවක් වැටෙනකොට කළු පාටට කඹුල් දෙක දෙපැත්තෙන් බේරෙනවා. ඉතින් ඒකින්ද ඒව සැලකිලිමත් වෙන්න ඕනේ. මේකෙන් මොකද්ද කරන්නේ? ඊළඟට මේක උඩ ඊළඟට මොනවාද ගෑවිය යුත්තේ?
මේ මස්කාරයකුඩ ඒක හින්දා ඒ ගැන පොඩ්ඩක් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඔව් මම හිතන්නේ අයි මේකප් එක ගැන අපි කතා බහ කරපු නිසාම දුෂ්මන්ත මේ අර අවස්ථාවේ ඒ විදිහට මම හිතන්නේ අවස්ථාවට මුහුණ දෙන්න වෙන්නේ මනාලියට. සාමාන්‍ය ජීවිතේ වගේ නෙමෙයි ඉදාට තමන්ගේ විවාහ මංගලොස්සවේ දවසට බොහොම අපූරු අවස්ථාවක් මම හිතන්නේ විශේෂ අවස්ථාවන් ගණනාවකට ඒ සහභාගී වෙනවා. ඉතින් ඒ වෙලාවට කොහොමද අපි මේකප් එකෙන් මම හිතන්නේ ඔබ කලින් කිව්වා වගේ අඬනවා, දාඩිය දානවා, සමහරට තව එළියට යන්න සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ දේවල් එක අපි කොහොමද අයි මේකප් එකේ අපි කියනෝනේ ප්‍රූෆ් ඒක මෙහෙමයි එක එක්කෙනාගේ ඇහේ තියෙන උස පරතරය අනුවත් ඒක අපිට වෙනස් වෙනවා. ස්කින් එක අනුවත් වෙනස් වෙනවා. ඔයිලි ස්කින් එකක් නම් කොහොමද, ඩ්‍රයි ස්කින් එකක් නම් කොහොමද, නෝමල් ස්කින් එකක් නම් කොහොමද අයි මේකප් එක කරද්දී. නෝමලි මම නම් හයිලයිට් විදියට අයිලිඩ් එකේ හයිලයිට් එකක් පාවිච්චි කරනවාමයි. මොකද ඒක හැබැයි දිලිසෙන එකක් නෙමෙයි. නමුත් ස්කින් කලර් එකත් එක්ක පොඩ්ඩක් අපේ ඇහැ උඩ කොටස මෙහෙම ඇස් ඉස්සිලා පේන්න. ඒකත් හැබැයි ඇහැ ඇස්වල උස අඩු කෙනෙකුට තමයි අපි ඒක විශේෂයෙන් පාවිච්චි කරන්න ඕනේ. ගොඩාක් අයි ලිඩ් එක තියෙන කෙනෙකුට අයි ලිඩ් එක කියන්නේ මෙතන ඇහි පිහාට ඇහි බඹේ ඉඳලා මෙතන ඇහැ මුලට තියෙන උස. ඒ උස ප්‍රමාණය වැඩි කෙනෙකුට නම් ගොඩාක් ඒ විදිහට හයිලයිටර්ස් පාවිච්චි කරන්න හොඳ නැහැ. එතකොට ඇස් දෙක නිකන් ඉදිමිල වගේ පේනවා. ඉතින් අර පොඩි හැක් තියෙනකොට ආයේෂගේ ලොකු අයි ලිඩ් එකක් නැහැ. ඒකෙන්ද අපි හයිලයිට් එකක් පාවිච්චි කරලා දිනවා. ඒ වගේමයි මේ මේකප් එක කරද්දී ටෙක්නික් තියෙනවා. එක එක්කෙනාගේ දැන් මම පර්සනලි මම පාවිච්චි කරන ස්ටයිල් එකක් තියෙනවා. මම ඒ වෙනුවෙන් අයි ෂැඩෝස් පාවිච්චි කරන්න කලින් වෙන බේස් එකක් යනවා. ඒ බේස් එක දාන්න කලින් වෙනම මම ක්‍රීම් එකක් පාවිච්චි කරනවා. ඒක මොකද හැට ඩැමේජ් එකක් නොවෙන්න. ඉතින් ඒ විදිහට එක එක්කෙනා හදාගන්නපු ක්‍රම සහ විදි තියෙනවා. ඒක රහස් තියෙනවා. ඉතින් ඒ අනුව තමයි අයි මේකප් එකක් අපි කරද්දී කලර්ස් මේ අයි ෂැඩෝස් පාවිච්චි. හැබැයි කලර්ස් පාවිච්චි කරද්දි සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ අඳින සාරියේ කලර් එක අපේ අය නිතරම පාවිච්චි කරන්න යනවා. කවදාවත් පින්ක් ටච් එකක් තිබ්බා, රෙඩ් ටච් එකක් තිබ්බ කියලා ඇහැ රෙඩ් කරන්නවත් පින්ක් කරන්නවත් යන්න එපා. ඒක නෝමල් නිකන් නැචුරල් කියන්නේ අපි හිතමුකෝ වෙඩින් එකකට යන කෙනෙකුට නැත්තම් සාමාන්‍ය ගමනක් යන එහෙම කෙනෙක් පාවිච්චි කරනවා. හැබැයි බ්‍රයිට් කෙනෙක් කියන්නේ තොරණක් නෙමෙයි. හොඳට මතක තබාගත යුතුයි විවිධ වර්ණයේ බල්බ් පෙළපු තොරණක් නෙමෙයි. බ්‍රයිට් කෙනෙක් කියන්නේ හරිම චාම් හරි වැදගත් පෙනුමක් තියෙන කෙනෙක්. එයා ඕන කෙනෙක් එක්ක කතා කරද්දී විශේෂම කාන්තා පාර්ශ්වය බලන්නේ යාගේ ඇස් දෙක දිහා. එයාව මේකප් කරපු ජීයාට දාපු ආභරණ. ඒක නිසා එයාව අර විහිළුවකට ලක් නොවෙන ආකාරයකට මේකප් කරොත් තමයි කලර්ස් පාවිච්චි කරොත් තමයි ලස්සන කියලා මම හිතන්නේ පුජ්ජලිකව. ඔව් මම හිතන්නේ අර ඔබ කලින් කිව්වා වගේ මනාලිය කියන්නේ බොහොම සුන්දර කෙනෙක්. ඉතින් ඒ සුන්දරත්වයේ තව තවත් ඔප්නංවා ගන්න නම් මම හිතන්නේ බොහොම අපූරු මේකප් එකක් ඇයට ලබා දිය යුතුමයි. අපි අයි මේකප් එක ගැන කතා බහ කරපු නිසා දුෂ්මන්ත මේ අපි හැමදාම කියනවනේ මේ කෙනෙක්ව මේකප් වලින් ලස්සන කරන්නත් පුළුවන්, විරූපී කරන්නත් පුළුවන්, කැත කරන්නත් පුළුවන් කියලා. ඉතින් මේ අතරින් කතා බහ කරාම අයිලයින් එක සහ කචල් භාවිතය පොඩ්ඩක් විශේෂයෙන් අපි කතා බහ කරනවා. මම හිතන්නේ ඒ තුනින් අපිට යම්කිසි හැකියාවක් තිබෙනවා ඇගේ සුන්දරත්වය වැඩි දියුණු කරන්නට. ඔව් අද අපි තව හොඳ ප්‍රශ්නයකට ආව හේතුව තමයි ගිය වර මම ඉදිරිපත් කරපු මනාලියගේ ඇස් මේකප් කරපු විදිය සහ අද ආයේෂගේ ඇස් දෙක මේකප් කරපු විදිය දෙවිදියා. එදා මම ගෙනාපු නිරූපිකාවගේ අයිලයින් එක මම ටිකක් ලොකුවට ඇඳලා තිබ්බා. ඒ වගේම අන්ඩ අයිලයින් එක කාජල් එකත් මම ටිකක් ලොකුවට ඇඳලා තිබ්බා. මොකද යාගේ ඇස් දෙක පුංචි හැබැයි එළියට ඇවිල්ලා තියෙන්නේ. ඒක යාගේ අයිලිඩ් එක වැඩි නිසා ඇස් දෙක ලොකු කරේ නැත්තම් කැත. නමුත් ආයේෂගේ තියෙන්නේ හරිම එක එක අයට මෙහෙම ඇස් වර්ග තියෙනවා. මට අපිට හඳුන්වලා දෙන්න පුළුවන් අපි වෙන වෙලාවක මම පින්තූර රූප සටහන් ගෙනල්ලා ඔබට පෙන්නන්න. ඒ කෙනාගේ මූණට අදාළ ඇස්වල හැඩ තියෙනවා. දැන් ආයේෂට තියෙන්නේත් ඒ විදිහ ඇස් දෙකක්, මූ ඇස් දෙකක් තියෙන්නේ. නමුත් මේ ඇස් දෙක ලොකු අයිලයින් එකක් දාලිවල උඩට පුම්බන්න හොඳ නැහැ. මොකද අයි ලිඩ් එක අඩු නිසා එහෙම පිම්බුවාම ඇස් දෙක ඇතුලෙන් තියෙන්නේ ආයේෂගේ. එතකොට ඇස් දෙක ඇතුළට ගා කළු වෙලා වගේ පේන්න බලනවා. මම අයිලයින් එක හරීම පොඩි හීනියවර තමයි අයිලයින් එක පාවිච්චි කරලා තියෙන්නේ. කාජල් එකත් පොඩ්ඩක් අඩුවෙන් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ගොඩාක් මහත කාජල් එකක් පාවිච්චි කරේ නැහැ. හේතුව තමයි ආයේෂගේ මුහුණේ හැඩයත් එක්ක නිතරම ඇස් දෙක හීනියවට ලයින් වෙනඳාම තමයි ලස්සන. මම සමහර වෙලාවට ආයේෂල මම හැඩගන්වල තියෙනවා. ආයේෂමයි හැඩගන්වීම දික් කතා කරා. මම ආයේෂ ෆැන්ටසි බ්‍රයිට් කෙනෙක් විදිහට හැඩගන්වල තියෙන එකම. නමුත් එතනදී මම මේ අයිබ්‍රෝ එක සම්පූර්ණයෙන්ම වහලා වෙනම අයිබ්‍රෝ එකක් ඇඳලා ඇස් දෙක ටිකක් ලොකුවට ඇඳලා. මං හිතන්නේ මගේ ඊළඟ ප්‍රශ්නේ උනේ ඒ ප්‍රශ්නේ. ඔබ මං හිතන්නේ මට කලින් ප්‍රශ්නෙට උත්තර දුන්නා. අපි දැන් හැමදෙලෙම කියනවනේ ඔබ ලවන්නේ මේ දේ කියන්නේ අඩුපාඩු තියෙන දේවල් ඔක්කොම හරි ගස්සලා බොහොම සම්පූර්ණ වෙච්ච රූපයක් මම නෙවෙයි කියන එක. ඉතින් ඒ නිර්මාණය බොහොම අපූරු නිර්මාණයක් වෙන්නට ඕනේ. ඉතින් අපි හැමදෙලෙම කියන දෙයක් එකිනෙකාගේ මේ අයිබ්‍රෝස්, අයිලයින මේ හැම දෙයක්ම එකිනෙකාට මං හිතන්නේ වම් සහ දකුණු පුංචි වෙනස්කම් තියෙනවා. මං හිතන්නේ අපි නිරන්තරයෙන් පුද්ගලිකව දන්නවා සමහරු කියනවා මගේ මේ අයිබ්‍රෝ එක වෙනස්, මේ අයිබ්‍රෝ පුංචි වෙනසක් තියෙනවා.
මේ ආකාරයෙන්. අපි කොහොමද මේ දුෂ්මන්ත මගේ ඊළඟ ප්‍රශ්නේ උනේ කාරණාව අපි එහෙම සම්පූර්ණයෙන්ම වෙනස් කළා වෙනස් අයිබ්‍රෝ එකට යන එක සුදුසුයිද නැත්නම් ඒක අවස්ථානුකූලව වෙනස් වෙනවද කියන එකට? සම්පූර්ණ අයිබ්‍රෝ එක වෙනස් කළා යන එක මම හිතන්නේ මේ සාපේක්ෂව හොඳයි කියලා. මොකද සාමාන්‍යයෙන් අපි හිතමුක ආයේෂගේ රියල් වෙඩින් එකේ ආයේෂව හැමදාම දැකපු අය තමයි ඉදාට ඉන්නේ. එතකොට ආයේෂගේ අයිබම් තිබ්බේ කොහොමද මූණේ හැඩතල තිබ්බේ ඒක හැම කෙනාම දැකලා තියෙනවා. නෝමලි ඕනම කෙනෙකුට Facebook account එකක් තියෙනවා. ඒකේ natural photos නිතරම යනවා. ඉතින් එහෙම කෙනෙක්ගේ අයිබ්‍රෝ එක සම්පූර්ණ වහලා වෙනම අයිබ්‍රෝ එකක් ඇන්දොත් ඒක ටිකක් matured look එකක් එන්නත් පුළුවන්. නිකන් ඒක නිකන් එයාට නොගැලපෙන නෙමෙයි කියලා දැනෙනවා ඕනම කෙනෙකුට. මොකද එදා මං කිව්වා අර මං ෆැන්ටසි බ්‍රයිට් කෙනෙක් කරා කියලා. එදා ආයේෂව අඳුරගන්න බැරි වෙන්න තමයි අපිට උමනාව තිබ්බේ. ඒ කරද්දි ඒ හින්දා මම අයිබ්‍රෝ එක සම්පූර්ණයෙන්ම වැහුවා. වහලා ඒක වෙනම අයිබ්‍රෝ එකක් අපි ඇඳා. හැබැයි බ්‍රයිට් කෙනෙකුට කවදාවත් ඒක කරන්න එපා. ඒක කවදාවත් වැරදීමකින් වත් කරන්න එපා. අයිබ්‍රෝස් දෙකේ ගැප් එකේ වෙනසක් තියෙනවා නම් එක අයිබ්‍රෝ එකක් උඩයි එක අයිබ්‍රෝ එකක් පහතයි නම් හොඳට අයිබ්‍රෝස් කරන්න දන්න කෙනෙකුට කියලා අර උඩ අයිබ්‍රෝ එකේ ගානට අනිත් අයිබ්‍රෝ එක හීනි කරවන්න. නිතරම මතක තබා ගන්න එක අහිබඹයක් උඩ එක අහිබඹයක් පහත තියෙනවා නම් ඔබට අර අහිබඹ දෙකේ මෙෂර්මන්ට් එකෙත් වරදක් තියෙන්න පුළුවන්. එකක් මහතයි එකක් හීනි එකක් උසයි එකක් පහතයි. එතකොට නිතරම මතක තියාගන්න මේ අයිබ්‍රෝ එක කරද්දි මේ අයි ලිඩ් එක අයින් කරාට පස්සේ ඒක එක ටික කාලයක් ඒ කියන්නේ මාස 3ක් විතර එක දිගට අයිබ්‍රෝස් කරන ගින්න ආයේ මේ අයි ලිඩ් එක වැවෙන්නේ නැහැ. ඒ ලයින් එකේ ගලවපු කොටස ආයේ වැවෙන්නේ නැහැ. ඒක පොඩි පොඩි කොටස් වෙන්නේ ෆිල් කරන්න බෑ. එතකොට ඔබට විය යුත්තේ අනිවාර්යයෙන්ම මේ අයිබ්‍රෝ එකේ ගානට මේ අයිබ්‍රෝ එක හදන්න. නමුත් කොට උසින් අඩු අයිබ්‍රෝ එක නම් ඔබට ලස්සන ඔබ සැලකිලිමත් විය යුතුයි. මේ අයිබ්‍රෝ එක ඒ ගානටම ෂේප් කළා. මේ අනිත් උසින් වැඩි අයිබ්‍රෝ එක පැන්සලකින් කඩිරි හරස් අතට මම ඊළඟ වතාවේ ආපුවාම අපි ඇඳලා ප්‍රායෝගිකව මම පෙන්නන්නම්. ඒක ලබා දෙමු. අනිවාර්යයෙන්ම ලබා දෙනවා ඔබට. මම ඒ විදිහටම ඒක කරලා පෙන්නනවා. අයිබ්‍රෝ එක කඩිරි හරස් අතට කඩිරි ආකාරයට පොඩි පොඩි කොටස් අඳින්න. ඇඳලා මේ රින්ග් ෆින්ගර් කියන්නේ අපි මේ මුදු දාන ඇඟිල්ල තමයි නිතරම පවර් එකකින් අඩුම ඇඟිල්ල. මොන හරි දෙයක් තද කිරීමේදී පවර් එක අඩුම ඇඟිල්ල අනිත් ඔක්කොම ඇඟිලිතේ. එතකොට මේ රින්ග් ෆින්ගර් එකෙන් මේ අයිබ්‍රෝ එක මෙහෙම ලාවට මෙහෙම 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 පිහදමු. කඩිරි වලින් ඇඳලා පස්සේ. ඇඳලා පස්සේ. එතකොට අර මේ අයිබ්‍රෝ එතකොට ඕන කෙනෙක් දන්නවා මෙයාගේ අයිබ්‍රෝ එකේ වෙනසක් තියෙනවා. නමුත් ඈතට පේන්නේ නැහැ මෙයා අයිබ්‍රෝ එක ඇඳලා කියලා. හැබැයි අර කොට අයිබ්‍රෝ එකත් ඔයා පැන්සලකින් අනිවාර්යයෙන්ම ඩාර්ක් කරන්න ඕනේ. මොකද අරකේ ගානට නැත්නම් ඒක අයිබ්‍රෝ එකක් විතර කළු කරපුවාම කැත නිසා. එතකොට මේකට හොඳම වර්ණය තමයි කොෆි බ්‍රවුන් කියන කලර් එක. අපේ කෝපි වල පාට, තද කෝපි වල පාට තියෙන දුඹුරු පාට පෙන්සිල් එකක් අරගෙන ඒ පෙන්සිල් එකෙන් මේ අයිබ්‍රෝ එක. ඒක ඇඳුෂ මත ඩාර්ක් බ්‍රවුන් කියන කලර් එකමද? ඩාර්ක් බ්‍රවුන් එකට සහ කොෆි බ්‍රවුන් එක අතර පොඩි ගැප් එකක් තියෙනවා. කොෆි බ්‍රවුන් කියන එක ටිකක් කළු පාටට හුරු දුඹුරු පාටක්. ඒක නැචරල් මේ ස්කින් කලර් එකට සාපේක්ෂව. ඔව්. හැබැයි අයිබ්‍රෝ එක කළු නම්, ඔබගේ අයිබ්‍රෝ එක කළු නම් බ්‍රවුන් කරන්න එපා. වැරදීමකින්වත් ඔබ කළු පෙන්සිල් එකක්ම පාවිච්චි කරන්න. ඔව්. අද අපේ නිරූපිකාවට මම හිතන්නේ අපි පාවිච්චි කරලා තියෙන්නේ බ්ලැක්ද? බ්ලැක්. මම අද පාවිච්චි කරලා තියෙන්නේ බ්ලැක්. ගිය සැරේ මම පාවිච්චි කරේ බ්‍රවුන්. ඒ මොකද ඒ ඇඳුමට සහ මේ ඇඳුම අතර වෙනසක් තියෙන නිසා තමයි අද මම බ්‍රවුන් කලර් එක පාවිච්චි කරලා තියෙන්නේ. ඔබ මතක තබා ගත යුතුයි ඔබගේ ඇහි වර්ණය, මේ ඇහි අපි කියන්නේ කළු ඉංග්‍රීය, මේ වර්ණය බලපානව නිතරම තමන් කරන මේකප් එකත් එක්ක. අනිවාර්යයෙන්ම. ඒක හොඳට මතක තබා ගන්න. මේක නැචරල්. ඔබ එළියට යන වෙලාවක යාළුවෙගේ බර්ත්ඩේ පාටි එකකට වෙන මොන හරි පාටි එකකට තමන් self makeup එකක් කරගන්නවා නම් තමන් සැලකිලිමත් විය යුතු කොටස් තියෙනවා. වාසනාව අපි ඒ ගැන ඉදිරි සතියකදී අපි කතා බහ කරමු. කෙනෙකුට මේ විදිහට ඒකදී කොහොමද කරන්න ඕනේ, මොනවාද පාවිච්චි කරන්න ඕනේ, මේ විදිහට කියලා ඉදිරි සතියකදී. මොකද ඒක ටිකක් දීර්ඝයි, විස්තර කරන්න අමාරුයි මේක මෙහෙම මෙහෙම කරන්න ඕනේ කියලා. මම හිතන්නේ දීර්ඝ කතාවක් වුණත් මේ අතරමැදදී මේ වගේ පුංචි පුංචි ප්‍රශ්න ගැටළු මතුවෙන එකත් මම හිතන්නේ හොඳයි. අපි ප්‍රේක්ෂකයන් හොඳ අවස්ථාවක් තියෙනවා. තමන්ට නැගිලා තිබෙන ප්‍රශ්නයක් නම් ඔන්න පිළිතුරු මම හිතන්නේ ලැබුණා. අපි අපේ නිරූපිකාව ගැන තව චුට්ටක් කතා කරමු. දුෂ්මන්ත, අපි මේකප් එක ගැන කතා බහ කළා, හෙයා ස්ටයිල් එක ගැන කතා බහ කරන්නට ඕනේ. අපි හැමදාම කියනවානේ උඩරට මනාලියක් කිව්වහම අර කොණ්ඩේ ගෙඩිය ගහපු බෙල්ලට කළ කොණ්ඩේ ගැට ගහපු යුවතියක් තමයි අපේ සියයට එක පාට නැගෙන්නේ. අදත් මම හිතන්නේ මේ වගේම ඔබ අපේ මේ හෙයා ස්ටයිල් එකේ වෙනසක් කළා තියෙනවා. ඔව්. අනිවාර්යයෙන්ම ඕනම කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ නිතරම උඩරට මනාලියක් කිව්වම තුන් දැල්ල දාලා ඉරහඳ දාන මනාලියක්. අපි උත්සාහ කරා
මම අද ආයේෂෝ ටික මොඩර්න් බ්‍රයිඩ් කෙනෙක් වගේ කරන්න. නමුත් මම ට්‍රෙඩිෂනල් බ්‍රයිඩ් කෙනෙක් අපි නඳුන් සෙවන්ට කරේ නැති ඉඳ තමයි අද මම ට්‍රෙඩිෂනල් බ්‍රයිඩ් කෙනෙක් කියලා අපි මොඩර්න් බ්‍රයිඩ් කෙනෙක් කරනකොට මේ පැත්ත කතා කරමු. උඩරට මනාලියකගේ හිසකේ සැකසීම ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ආයේෂගෙත් ඉස්සරහා කොණ්ඩේ කොටසක් පොඩ්ඩක් කපලා තියෙන කොටට ඒ කොටසත් එක්ක තමයි අපි මේ කොණ්ඩේ කිරීමේදී අපහසුතාවයට පත් වෙන්නේ. අනිවාර්යයෙන්. මගේ දැනේ හොඳින් තැනක් අපේ සාමාන්‍ය යුවතියන් තමන්ගේ විවාහ මංගල උත්සවයට කලින් පුංචි වෙනසක් වෙන්න පුංචි අලුත් දෙයක් කරන්න ඕනේ කියලා තමන්ගේ හෙයා ස්ටයිල් එක වෙනස් කරනවා. මම හිතන්නේ උඩට මනාලියක් වෙන්න නම් තමන් සූදානම් වෙලා ඉන්නේ චුට්ටක් සැලකිලිමත් වෙන්න තමන්ගේ හෙයා එක ගැන. මොකද ඒ වගේ කට්ටේ එකට එහෙම නැත්නම් හෙයා ස්ටයිල් එකට යනවා නම් චුට්ටක් හිතන්නට ඕනේ. හිතන්න ඕනේ. ඒකත් එක්ක ඒක රීබොන් කරලා තියෙන ආයේෂගේ කොණ්ඩේ. ඒ කොටස හැම කෙනෙකුටම ඇත්තටම පාවිච්චි කරන්න අමාරුයි. ඒකට ස්ප්‍රේ එකක් පාවිච්චි කරන්න ඕනේ, බ්ලෝ ඩ්‍රයි කරන්න ඕනේ. එහෙම සෙට් කළා තමයි ඒ උඩ කොටස ගන්නෙ. නමුත් ඕනම කෙනෙක්ගේ වාසනාව මේ කොණ්ඩේ කෙස්ගස් පිහිටපු පැත්තක් තියෙනවා. දැන් වාසනාගේ කොණ්ඩේ උඩට ගත්තාම ඊළඟට මේ කොටස් මෙතන මේ ඇහි බඹේ ඉඳලා මේ කොටස මේ කෙස්ගස් එකේ මේ පැත්තට තමයි පිහිටලා තියෙන්නේ. නිතර මේක මතකයි. ඒ ආකාරයටම කෙස්ගස් පිහිරනවා මිසක් මේ පැත්තට තියෙන කෙස්ගස් මෙහෙම පීරුවොතින් මේ මූණ දික් වෙලා පේනවා. මම හිතන්නේ අපි හුඟක් පොත්ගලිකවත් දැකලා තියෙනවා අපි උත්සව සභාවෙන් වලට ගියාම පුංචි වෙනසක් කරන්න කියලා. නමුත් එහෙම පිටින් මේ වෙනස මම හිතන්නේ අසාර්ථක වෙනවා. අසාර්ථක. ඔව්. ඉතින් අර ඒකයි මම කියන්නේ දැනුවත් කෙනෙක් ළඟට යන්න ඕනේ කියන්නේ ඒකයි. අපේ දැන් ප්‍රවීණ කියන මම අපිටත් පාවිච්චි කරාට මමත් පුජ්ජලිකව කැමති නැහැ ප්‍රවීණ කියන මම තාම අවුරුදු 15යි. මට හිතෙනවා මට කලින් මගේ ගුරුවරයා අවුරුදු 35ක්. එතුමට ප්‍රවීණ කියලා මට කියන්න පුළුවන්. ඉතින් ඒ විදිහට එක එක්කෙනාගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක මේක වෙනස් වෙනවා. හැබැයි අර පිළිබඳව නම් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ දැන් අපි රියල් මනාලියක් කරනකොට අපි දැන් ටීවී එකට කරනකොටයි ඇත්ත මනාලියක් කරනකොට අතර වෙනසක් තියෙනවා. ඒ කොණ්ඩේ කරන විදිය වෙනස්, ටීවී එකට කරන ටීවී එකට කරනකොට අපිට ඕන නිර්මාණයක් කරන්න පුළුවන්. ඕනම නිර්මාණයක් කරන්න පුළුවන්. නමුත් බ්‍රයිට් කෙනෙක්ගේ කොට කොණ්ඩෙකින් වුණත් අපි දැනගන්න ඕනේ කොණ්ඩයක් දාන්න. මේ කොණ්ඩේ කොහමද දාන්නේ, මේකට බන් පාවිච්චි කරන්නේ කොහමද, මොන විදියටද පාවිච්චි කරන්නේ කියන එක අපි සැලකිලිමත් වෙනවා. ඉතින් ආයේෂගේ නැචරල් හෙයා එකෙන් තමයි ෆ්‍රන්ට් එක අපි මේ විදියට හදලා තියෙන්නේ. හැබැයි බෑක් එකට මම පොඩ්ඩක් වෙනම බන් එකක් පාවිච්චි කරලා තිනවා. මොකද මට උමනාව තිබ්බා ආයේෂට පොඩ්ඩක් ලොකු කොණ්ඩයක් මේ එකතු කරන්න. මොකද මේ හදලා තිබිච්ච හෙයා හෙඩ්ඩ්‍රස් එක ටිකක් ලොකු හෙඩ්ඩ්‍රස් එකක් වටේට යන. ඒකට පොඩ්ඩක් මට ඒ වටේට යන ලොකු බන් එකක් උමනා වෙලා තිබ්බා. එහෙනම් ඒ බන් එක පිරිච්ච ස්වභාවයක් කැවිලා තියෙන වගේ මුහුණේ මම හිතන්නේ හෙයා ස්ටයිල් එකක් තියෙනවා. මොකද ඔබ හොඳට මතක තබා ගත යුතු දෙයක් තියෙනවා. මනාලියක් උඩරට මනාලියක් කිව්වහම ඉදිරිපසිනුත් පේනවා, පිටුපසිනුත් පේනවා, දෙපසිනුත් අනිවාර්යයෙන් මේ මනාලිය හොඳටම පේනවා. වේල් එක දාන මනාලියක වගේ ඉදිරිපස කොටසම විතරයි පේන්නේ. ඒක නිසා උඩරට මනාලියක් කිරීමේදී අපි ඒ ගැන සියවරයක් හිතන්න ඕනේ. මේ මනාලියගේ මොනවාද අඩුපාඩු, අපිනුත් අඩුපාඩු සිද්ධ වෙන්න පුළුවන්, ඕන කෙනෙක්ගේ අඩුපාඩු සිද්ධ වෙනවා. හැබැයි අපි උපරිම බලන්නේ ඉතින් කිසිම අඩුපාඩුවක් නොවෙන්න අපේ කොටස කරන්න. හැබැයි ඒක මනාලියට අපහසුවක් නොවෙන්නත් ඕනේ. මොකද ඇඳගෙන ඉන්නකොට පැය 5ක් 6ක් ඇඳගෙන ඉන්නකොට මේ මනාලියට අපහසුවක් නොවෙන ආකාරයට ඒ නිර්මාණය කරන්න තමයි උපරිම කැප වෙන්නේ. කැප වෙන්නේ. ඔව්. මම හිතන්නේ හෙයා ස්ටයිල් එකේ හෙඩ් ඩ්‍රෙස් එකේ මල් ටික දැක්කම මට ඊට පස්සේ ඇස යන්නේ ඇගේ මල් කලමට. මල් කලම ගැන කතා බහ කරමු. මොකද බේජ් කලර් එකත් එක්ක මම හිතන්නේ අපි ගියවර නඳුන් සෙවණින්ද අපි දැක්ක බේජ් කලර් එකක් එක්ක රෙඩ් බොකේ එකක් එනවා. මම හිතන්නේ ලොකු වෙනසක් සහ අමුතුම ලස්සනක් තියෙනවා. මේ රෙඩ් කියන කලර් එක නිකන් පරිස්සමට පාවිච්චි කරනකොට කලර් එකක් අපි දන්නවා. කොහොමද දුෂ්මන්ත මේ රෙඩ් කලර් එකක් පාවිච්චි කළේ අපි බේජ් කලර් සාරියට? එහෙම මෙතනදී රියල් බ්‍රයිට් කෙනෙකුට මම කවදාවත් මේ රෙඩ් බොකේ එක පාවිච්චි කරන්නේ නැහැ. පළවෙනිම කාරණේ තමයි මනාලිය කැමති වුණත් මම පොඩ්ඩක් අකමැතියි. මොකද පළවෙනි දවසට එහෙම පාවිච්චි කරන්න මම කැමති නැහැ. නමුත් අපි රූපවාහිනියට කරනකොට අනිවාර්යයෙන්ම පොඩ්ඩක් කන්ට්‍රාස්ට් වෙන්න ඕනේ බ්‍රයිට් කෙනෙක්ගේ මේ අපේ කැමරාවලට අපේ දකුණ අයට ටිකක් අර මේ බ්‍රයිට්ගේ මේ බොකේ කල්ලගෙන ඉන්නකොට අර අවුට්ෆිට් එකම එළියට එනවා. නැත්නම් අපි ඒ කලයකෙම බොකේ එකක් දැම්මොත් ඒ කියන්නේ කලයක ෆේඩ් වෙනවා මේ විදිය වැඩසටහන් වලදී. ඒක නිසා තමයි මම පොඩ්ඩක් රෙඩ් කලර් බොකේ එකක් මේකට පාවිච්චි කරන්න හේතුව. ඒකයි මම හෙඩ් ඩ්‍රෙස් එකටත් පොඩ්ඩක් රෙඩ් ටච් එකක් දීලා තියෙන්නේ. නමුත් මේ මනාලියම මේ අවුට්ෆිට් එකම අපිට මේ වර්ණයෙන්ම ලස්සන බොකේ එකක් කරන්නත් පුළුවන්. හැබැයි ඊටත් වඩා ලස්සනයි මම මේ ඔසරියම මගේ රියල් බ්‍රයිට් කෙනෙකුට කරනවා. ඒකේ බොකේ එක යන්නේ සල්මල්. සල්මල් වල වර්ණය මේ ඔසරියේ කලයකට හරියටම ලස්සනයි. මම හිතන්නේ yellow range එකට යනවා එතකොට නේද කලයක. yellow සහ නිකන් එක salmon pink කලයකකුත් තියෙනවා. ඉතින් ඒක නිසා ඒ වර්ණ දෙක මේ කලයකත් එක්ක යනවා
බොහෝ දුරට අනිත් වර්ණවලට වැඩිය. ඔව් මම හිතන්නේ අවසාන වශයෙන් අපි දොස්මාද කතා බහ කරන්නට ඕනේ. අපි උඩරට මනාලිය ගැන කිව්වම ආවරණ කට්ටිය ගැන අපූර්වෙන් ඉහලින් කතා බහ කරනවා. ශ්‍රී ලාංකේය අභිමානය ගැන කතා බහ කරද්දී මම හිතන්නේ වහමඟුල උත්සවයේක උඩරට මනාලියක් දැක්කම අපි මුලින්ම දකින්නේ යගේ ආවරණ කට්ටිය ගැන. අපි අවසාන වශයෙන් දොස්මාද අපි ආවරණ කට්ටිය ගැන කතා කරමු. මම හිතන්නේ දැක්කම මේ මොම අපූර්ව කලයක් අපිට පේනවා ආවරණ කට්ටිය. අපි චුට්ටක් ගැන මතක් කරමු. ඔව් මේක ආයේෂට පාවිච්චි කරනකොට මේ ආවරණ කට්ටිය මම පාවිච්චි කරලා තින්නේ 18 කැරට්ස්. කැරට්ස් 18ට පාවිච්චි කරපු ජුවලරි. මොකද මම ගොඩක් දැන් මේ කාලේ ට්‍රෙන්ඩ් එකට yellow color එක gold plated පාවිච්චි කරනවා හරි අඩුවි වාසනා. මම හිතන්නේ අපේ විදේශයෙන් ශ්‍රී ලාංකේ හොඳ අවස්ථාවක් තියෙනවා. ඔබ මේ නදුරේදී බලාපොරොත්තු වෙන ඔබ විවාහ මංගල උත්සවය ගන්න උඩට මනාලියක් විදිහට සැරසෙන්න හොඳ අවස්ථාවක් තියෙනවා මතක් කරමු ඔවුන්ට කොයි වගේ දේවල්ද මේ දවස්වල යන්නේ කියලා. අපේ skin color එකත් එක්ක නිතරම gold කියන වර්ණය හරියටම හරි match වෙනවා. නමුත් අපි අඳින වර්ණවල තියෙන color එක දැන් මේ කාලේ අපේ කඩෙන් මිලදී ගන්න saree එකක් ගත්තොත් ඒකේ තියෙන white stones gold work එකේ white stones තමයි. ඒතකොට white තමයි වැඩිපුරම මේ හයිලයිට් වෙන්නේ. ඉතින් ඒ කලර් එකත් එක්ක නිතරම ගෝල් චේන් ටිකක් දැම්මුත් ඒ ඔසරියේ ඒ ලයින්ස් මේ මකන්න බෑ. ෆොටෝග්‍රැෆි කරන අය දන්නවා ඒගොල්ලෝ කැමති නැහැ බ්‍රයිට් කෙනෙක් කහ කරනවට. කහ වර්ණය කරපුවාම ඒගොල්ලන්ට එඩිට් කරන්න බෑ ඒ වර්ණය අඩු කරන්න බෑ. ඒ විදිහ තමයි ඔය කහ වර්ණයේ ජුවලරි දැම්මහමත් ඒ ජුවලරි එහා මෙහා කරන්න බෑ ඒ වර්ණය හිම්මම තමයි. දැන් මේ 18 කැරට්ස් කියන කැරට් 18ට පාවිච්චි කරන ජුවලරි වාසනාව ඕනම ඔසරියකට ඕනම ඉන්දියන් සාරියකට උනත් ගැලපෙනවා. ඔව් මම කියන්නේ මෙතනත් අපිට ලොකුවට ඒක නිකන් අර yellow color එකක් highlight වෙලා පේන්නේ නැහැ. නැහැ. ඒ ඒ ඒ ඒ හේතුවින්ද මොකද gold වර්ණින් work කරලා තිබ්බට මේ දැන් බලන්න මේ නලල් පටියේ තනිකරම stones තියෙන්නේ. ඒක කහ පාටින් පාට කරා නම් කහ පාටත් එක්ක සුදු පාට එළියට එන්නේ. නමුත් මේක කැරට් 18ට පාට කරපු නිසා ඒක ගොඩාක් contrast වෙන්නේ කහ පාට පැත්තට. එතකොට අපේ නැචරල් ෆොටෝස් වලට අපි දන්නේ අවුට්ඩෝ ෆොටෝස් ද යන්නේ ඉන්ඩෝ ෆොටෝස් ද යන්නේ අපි දන්නේ මේ වෙලාවේදී ෆන්ක්ෂන් එකේ කොහොමද යන්නේ කියලා. ඒක නිසා හැම එකටම ගැලපෙන්න තමයි ජුවලරි පාවිච්චි කරන්නේ. හැබැයි මෙතනදී අපි ඉරහඳ පාවිච්චි කරලා තියෙනවා තුන් තැල්ල. ඒ වගේම කූඩු කරාබු දෙකක් වෙනස් විදිය කරාබු දෙකක් අපි පාවිච්චි කරලා තියෙනවා. කරමාලේ සහ මාල හතට අමතර පදක්කම් පහට අමතර තව මාල කීපයක් අපි එකතු කරලා තියෙනවා. මෙන්න මෙරළුවට මාලෙත් අපිට දකින්න ලැබෙනවා. ඒක මේ මාලවල එක එක දේවල් තියෙනවා. මේ මාල හතින් මොනවද කියවෙන්නේ තුන් තැල්ලේ මොනවද කියන්නේ අපි නුදුරු අනාගතයේදී අපි 얘ගෙන කල්ලා තියෙනවා. බලාපොරොත්තු වෙනවා. මහින්දන්නේ අපි අද බම අපූර්ව ලස්සන නිරූපණ ශිල්පියක් අපි දැක්ක අපේ මැදිරි හැඩගැන්වලා ඉන්නවා. අපි මේ විශේෂාංගයෙන් සමු ගන්න හදන දුෂ්මන්ත අවස්ථාව තියෙන අපේ ප්‍රේක්ෂකයන්ට ඔබ දුරකථන අංක මතක් කරන්න. ඔව් මාව සම්බන්ධ කරගන්න පුළුවන් මම Facebook එක මගේ account එකේ තියෙනවා දුෂ්මන්ත ශානක කුමාර කියලා. Facebook account එකේ link එකකුත් තියෙනවා salon ශානක කියලා. මේ දෙකේ මගේ real brides ලගේ සහ නිරූපිකාවන් කරපු හැම පින්තූරයක්ම දාලා තියෙනවා. ඒ වගේමයි මාව සම්බන්ධ කරගන්න පුළුවන් මගේ දුරකථන අංකය 0724815 0274915 815. විශේෂයෙන් කියන්න ඕනේ වාසනා අපි ගිය වාර කරපු මේ වැඩසටහන බලපු අපේ කීප දෙනෙක් මට කතා කරා. මැද පෙරදිගේ සිටින කීප දෙනෙක් කතා කරලා ඉවරලා මේ අපි අර කියලා දිනන අද්භේතක් අපි කියලා දුන්නා. ඔව් මම හිතන්නේ අපි වැඩසටහන පටන් ගන්න කලින්වත් මම හිතන්නේ ආපහුම දොස්මන්ද කිව්වෙ මෙහෙම ටෙලිෆෝන් කෝල්ස් එකක් ආවා කියලා. මම ඒ වෙලෙම නිෂ්පාදකතුමාට අච්චුව මෙහෙමයි කියලා මේ ඒගොල්ලෝ කතා කරලා කිව්වේ ඒගොල්ලොන්ට ඉතින් ඒක කරගන්න පොඩි පොඩි අඩුපාඩු මම ඒකටත් විසඳුමක් දුන්නා. කොච්චර වැඩ කාර්ය බහුල වුණත් ඔබ දෙන දුරකථන ඇමතුමට අපි අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙනවා. අපේ අපින් කරෙන්න පුළුවන් පොඩි හරි උදව්වක් තියෙනවා නම් අපි අනිවාර්යයෙන් මේක කරන්න සූදානමින් ඉන්නවා. ඔව් මම හිතන්නේ ශ්‍රී ලාංකේය අභිමානය උතුම් දේශයක අභිමානන විදිහට අපි ඔබට හැමදාම මේ වගේ දේවල් ඔබට ගේන්නේ විදේශයේ සිටින ඔබේ තනිකම පාළුව මකන්න. ඉතින් හැමදාම බලාපොරොත්තු වෙලා ඉන්න නඳුන් සෙවණත් එක්කතු වෙන්න අපි බලාපොරොත්තු වෙලා ඉන්න ඔබේ තනිකම පාළුව මකන්න. මේ විශේෂාංගෙන් අපි සමුගෙන යන්නේ රැඳෙන්නේ මේ හැඩකාර බ්‍රහස්පතින්දා ආදරණීය නඳුන් සෙවණ.